මේ මහත්මේ කවුරුදු ගානක ඉතිහාසයක් තියෙන පැරණිතම මේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් අපිට කෙටි හැඳින්වීමක් කරා මේ ස්ථානය මම හිතන්නේ වතුරෙන් මූදේ ඉන්න ජල මට්ටමේ ඉඳලා මේ ස්ථානට නිකන් ජල මට්ටමෙන් මෙහෙ යට වෙනවා කියලා. ඉතින් ඒක නිසා තමයි අර බංකු වල කකුල් මෙහෙම උසට ගහලා ඒ විදිහට සකස් කරලා තියෙන්නේ කියලා අපිට හැඳින්වීමක් කරා. ඉතින් වැනිසියට ආපුවම වැනිසියේ හදවත බඳු ස්ථානය සන්මාර්කෝ ස්ථානයේ රැඳී සිටිද්දී මේ දේවල් දැක බලා ගන්න මේ වටපිටාවේ සුන්දරත්වය මේ තියෙන ගොඩනැගිලි දෙවිවරු මුනිස්වරයෝ වැඩ සිටපු ස්ථාන මේ ස්ථානෙට පය ගහලා මේ දේ දැක බලාගෙන යන්නත් වාසනාව සහ පෙර පින තියෙන්න ඕන. ඒ නිසා තමයි අපි හැමෝටම මේ ස්ථානට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම ඇවිල්ලා මේව නරඹන්න ඉතාලියේ කොයි නගරයක සිටියත් මේ වගේ සුන්දර ස්ථානයකට ඇවිල්ලා මේව දැක බලාගෙන යන්න ඔබ සියලු දෙනාටම වරම් වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුහුදු මාර්ගයෙන් තමයි මේ සියලු දේ ගොඩනැගිලා තියෙන්නේ. මුහුදු මාර්ගයේ දිහේ තමයි මේ හැමදැනටම අපි ගමන් කරන්න ඕනේ. ඒ වගේම මුරානෝ ස්ථානයේ අපි දැන් ඊගාට ගමන් කරනවා. මුරානෝ වලට වීදු කර්මාන්ත ශාලා රාශියක් තිබෙනවා. සඳමත අපට දෙන්නද? ඉතින් ඒ වගේම දරුවන්ගේ ආශ්චර්ය විනෝදාත්මක දෙයක් තමයි මේ පරවින්ට ආහාර දැමීම. ඉතින් ඔබ දන්න දකින්න ඇති දූම දේවස්ථානෙත් මේ වගේම තිබෙනවා ඉතාලියේ මිලානෝ නගරේ. ඉතින් ඒ වගේම පේනවා ඇති මේ සත්තුන්ට හරි ආදරය කරන බල්ලන්ට පවා බොහොම දරුවන්ට වගේ සලකන රටක් ඉතාලිය. ඉතින් ඒ වගේ සුන්දර ස්ථානයක ඉතින් සංචාරක වැඩිම ප්‍රමාණයක් ඇදීගෙන ස්ථානයක් නැරඹීමට මේ ගැන හැඳින්වීමක් කිරීමට අද අපි ලක්ෂන් ටීවී නාලිකාවෙන් අද අපි ඇවිල්ලා ඉන්නවා වෙනිස් නගරයට. එහෙමනම් අපි සන් මාර්කෝ වලදී ඊළඟ අධ්‍යයනයේදී අපි හමු වෙමු. බොහොම ස්තුතියි.